ශාන්ති දෙදා විසිහත්තරයි දහ ඇතිහ උදසමොරලේ භාප්තදා මදුබ. අද බාාවග මුර්දිසාරය සුවිහදරුවනි එකමක පරම්පයා පිළිබඳ සීකිරීමේ සිට්නවා යනු බාබා පිළිබඳව නොසැලෙන සිහිකිරීමක්තා බාගනීමයි. මේ සිහිකිරීමෙන් පමණයි ඔබේ පයන්දුරුවී යන්නේ අද ප්‍රශ්නයබා වගේ බාබාක හැම දේම සමාවි ඉතා පහසුවෙන් පිළිගන්නවා එහෙත් අනික් අයටය පිළිගැනීම ඉතා අපහසු බවක් හැගෙනවා මීට හේතුව කුමක්ද පිත්‍රවා වගේ දීරිකාලයක් භක්තික දරුවන්ට භාගයක් භක්ති කළ පැරණි භක්තිවන්තන්ට බාබාගෙන හැම දේම පිරිගැරීම පහසුවව හැඟෙනවා මීටි ේතු ඔවුන් දැන් පෙර කළ භක්තිය පල ලැබීමයි දීර්ග කාලයක් භක්ති නොකළ අලුත් භක්තිවන්තන්ට සෑම කරුණක්ම අවබෝධ කර ගැනීම ඉතා අපහසු දෙයක් බව හැගෙනවා අ කාගම්වල අයට මේ දැනු මේ කිසිම දෙයක් අවබෝධ කරගන්න බැහැ ගෝමෂාන්ති ඕමෂාන්තයේ ආධ්‍යාධපියා සුම්හිරි අධ්‍යාත්ම දරුවන් ඔබට පැහැදිරිි කර දෙෙනවා දරුවන් ඔබ සියරු දෙනා මොනුවද කරන්නේ ඔබට නොසරන සිහිකිරීමක් තිබෙනවා කා ආකාරයක් සැල්ල සුළුයි සහ අනක් කාකාරය නොසරන සුළුයි ඔබ හැම දෙනා තුළම තිබෙනසිහිකිරීම නොසරන සුළුිය යුතුයි. ඔබ සිහිකරන්නේකා අවද එකම එක පියාවයි. මේනිසා තමයි ඔබ පාබා සිහිකරනවිට ඔබේ පාපයන් කැපී ගොස් ඔබ පාසුද්ද ලෝ කේවත යන්නේ පිරිසිදුියතුයි පසුව නවලෝකට යනවා ජීවයන් තමයි නැවත යායුත්තේ ජීවයන් තමයි ඔවුන්ගේ අවයවයන්ගෙන් ක්‍රියා සිදු කරන්නේ. එම නිසා බාබා කියනවා ඔබ ජීවයක් බව අවධාරණය කරගෙන බාපා සිහි කරන්න. වක්තිවාගේ මේසු ගොඩක්මිසුන්ම සිහිකරනවා ගාන් මාර්ගයේ ඔබටසිහි කිරීමට ඇත්තේ එකම එක එක් කෙනයි. භක්ති මාර්ගයේදයෝ භක්ති කළේ ශියෝබාව උසත්තම කෙනාවෙන් වෙන් පමණයිය නොසරෙන භක්තියයි. ඔ හැම දෙනාටම ගැලීම ලබාදරපියා නිර්මාපකයායි. දරුවන් ඔබ ඕගෙන් අසීමිතවරුමේ ලබා ගන්නවා. සහෝදරයගෙන් ඔබ. උරුුවේ ලබන නැහැ පුතෙක් නිරන්තරයෙන්ම ඔවුන්ගෙන් ඕුගේ පියාගෙන් උර්මය ලබනවා ඒත් ඕෝගේ දියනියන් නිවස අත්තහැරගොස් වෙනත් තැනකරද අඩක් සම්බන්ධ වන බැවින් ඔවුන් ලබන්නේ මොනවහෝරී සුළු ප්‍රමාණයක් පමණයි. මේ ඔබ හැම දෙනාම ජීවයන්න ජීවන්ගේ පියා එක්කෙනයි සියලුම ජීවයන්ඩ පියාගෙන් උරුමේ දිනා ගැනීමේ අයිතියක් තියෙනවා සමහරජීවයන්ට පුර්ෂ ශරීයය සහ අනෙක්කාට ස්්ටි ශරේගන් තිබනත් සෑම ජීවයක්ම සහෝදරයෙන් ජීව සියල්ලක්ම සහෝදරෙන් ඉන්දුසාමුස්ලිමය සහෝදරයෙන් බවනිකම් නමට විතරක් කියනවා ඔවුන් කියන දේ ගැනවත් නියම ථර්ථය දන්නේ නැහැ. ඔබද යථාථය අවබෝධ කරග නැසිටනේ. සෑම කෙනෙක් සහෝදරෙන් වෙනව කියන්නේ සියලුම ජීවන් එකම පියාගේ දරුවනන බවයි. පසුව ප්‍රජාපිතා බහමාගේ දරුවන් ලෙස ඔබ සහෝ සහෝදර සහෝදරයන්නෙනවා. හැම දෙනා මේ ලෝකය අතහැර නිවසවෙත යායුතු බව ඔබ දැන් වටහගත්ත යුතුයි සෑමනුෂ්‍යයගේමකොට දැන් අවසානයි ඔබෝ පැරල් ලෝකෙන් නව ලෝකට ගෙනයාමට බාබා නැවතවරක්වෙමි සිටිය ඔ බෝ ඈතට ගෙන යනවා මිස්සුගයිනවා අනේ ඔරුව පදවන්නා නනේ අපෝ එතරට ගෙන යන්න අපෝ සතුරු දේශයට ගෙන යන්න ලෝකය නිර්මාණය වෙනවා සහ මේ පැරන් ලෝක අනිවාරෙන්ම විනාශයට ලක්විය තුයි. උත්තවිත දනවේ සිට පහරට වනතෙක්. මුලු විශ්වේම සිතියම දැන් ඔබේ බුද්ධිය තිබෙනවා. ජීවයන්න ලොප සුමිහි දනවවේ සාමදනවේ නිවසියන් මේ බුද්ධිය තපා ගන්න. ඔබ සන්නම යුගයේ නව ෝකයේ සිටන විට අනෙක් ජීවෑ සියල් ලක්වවෙන්නේ සාමදේසයේ. ජීවයන් විනාශයට පත්වන්නේ නැහැ සෑම ජීවයකම අන්තර්ගතන්න සදාකාරික චරිතය විනාශයට ලක්වන්නේ නහැ. කව්හල දැන් ඉන්ජිය කෙනෙක් වෙලා ඉන්න කෙනෙක් නැවතවසර පන්දාහකෙන් එ ජිය කෙනෙක් වෙනවා. ඕට සමානම නමක් ස්වරූපයක් හිම්වෙනවා සහ එකම ප්‍රදේශේ සහ එකම කාර්ල් තමයි උපතරබාන්නේ මේ සේරුම් පැහැදිලි කරහැකේ බාබාට පමණයි. මේ සදා කාලික නියමතූ නාට දෙයක් මේ නාටකේ කාලවක්වානෝ වසර පන්දයි. එතත් පරේක්කත් වැඩි වෙන් හෝ අඩු වන්නවත්දහැ සදාකාලික නියමිත වූ හැම දෙනාටම තිීරණ වෝ චරිතයක් ඇති නාටකයක්. එම නිසා ජීවවදහන්ට පත්ව මේ ක්‍රීඩාව නිවිශ්කසේ නරමන්න. බාබාට සරිරයක් නොවත ු දැන්ුවෙන් පිරුණු කෙනෙක් ඔබීජයයි. ජීවයන් වාසේකාණය අශාරික ලෝකෙයි පසුව අනු පිරිවෙට පහල්ට පැවිණෝුන්ගේ කොට්ටසරඟපානවා. පළමන්කය පටන් ගන්නේ දේවතා වන්ගෙන්. ඒ පලුම්වන්සේ ප්‍රතිමාවන්ද පසුව චන්්‍රවන්සේ ප්‍රතිමාාවන්ද තිබෙනවා. සූරිවන්සේ ලක්ෂ්මිසාා නාරයන්ගේ රාජ්‍යඉතාමත්ම දීවමයයි. කිසි මනුස්සයෙක් දන්නන හැ ඔවුන්ගේ. සාජ්‍යය ගොඩ නැගන්නේ කොහොමද කියලා. ඒ ලියවෙලා තිබෙන්නේ සන්නමයුගේ කාලය දොසය දහස් ගන්නක් තිබෙනමවයි. ඔවුන් කිසි කෙනෙක් කිසිෝගේ ජීවිත කතාව දන්න නැහැ. ලක්්‍රීසා නාරැන්ගේ ජීවිත කතා ඔබ දැනගත යුතුයි. ඔවුන් කවුද කියලා හරි ආකාරෝ නොදැන ඔබ බුද්ධිය ඔවුන්වෙත පහත් කිරින් වැරලී. රුම් ප්‍රධාන චර්තයන්ගේ ජීවිත කතාවත් බාබා ඔබට කියා දෙෙනවා. ඔබතන් තේරුම්ගන්නවා ඔවුන්ගේ රාජ්‍ය පාලනය කරමය කසේද කියලා. සී ක්‍රෂ්නා ඉන්නේ සන්නවයගේ ඒ ක්‍රිෂ්නාගේ දේශේදැන් නැවතවරක් නිර්මාණය වෙනවා. ක්‍රිශ්නාදිවලෝකයේ පළමු අධිරාජජායි. ලක්ෂී සහ ආරන්ගේ රාජ්‍ය ගොඩ නැගෙන්නේ කුහොමද. මෙසිියල් ලක්ම ඔබ අවබෝධ කරගන්නවා. මල්ඩාමයත් අනුපිරිවලට නිර්මාණය වෙනවා. එකෙක් අය මල්ඩාමේ පහොට්ටු බවට පත් වෙනවා. කෙස වෙතත් සමහරාය තනිීම යනවිට පරාජයට පත්වෙනවා. මායාඔුන පරාජය කරනවා. හමුදාව කියනවා මෙයා කමන්ඩර් අර මෙවන් තත්ත්ේ කෙනෙක් කියලා. කෙසේවෙත ඔවුන් මරණයට ලක්වෙනවා. මැරණවා කියන්නේ ඔවුන්ගේ තත්ත්වය භාරවේ මායා විසිල් ඔවුන් පරාජය කෙරෙනවා. ඔවුන් සම්පෝර්ණයම මරණයට ලක්වෙනවා. ඔවුන් දැරුමහන පුදුමයට පත්තයේ අන්න අන්ටත් කියාදී පසුවදිව යනවා. අනේ මායා ඕර්ම අත්තරයා ඔුන් ජියෝ මරණයට පත්වෙලා බාබාටත් අයත්වසිවිසිිට පසුවරාම රාජයෙන් ඉඳල ඔවුන් ආපසු යක්ෂ රාවණ රාජ්‍ය කැනවා. මේ නිසා තමයි පාණ්ඩවර සහ කෞුරවයන් ඕවුනුන් අතර යුද්ධ කරන ආකාරය අබාතියන්නේ. නමුත් පසුව යක්ෂීෙන් සහ දේවතාව අතර යුද්ධ කරන ආකාරය අබන්න පටන් කතා ඔවුන් පෙන්ව යුත්තේ එක්කාකාරයක යුද්ධයක් පමණයි. දෙයා කාරෙක යුද්ධයක් පෙන්නු කරන ඇයි මෙවන් කතාන්තර මෙහේ අන්තර්ගත්ත වන බව පාවා පැහැදිලි කරනවා. යුද්ධය සංකේතුවත් කරනය පාපය කෙසවතත්මය දේම ධර්මයයි මේ ආගමේ උසස්ම කාරණාවන්නේ පාපයන්ගෙන් මිදීමයි. ඔබ දැන් දිත්වා කාරයකින් පාපෙන් මිදිරයි ඉන්නේ. ඔබේ බලය යෝග බලයයි. ආයුධ පාවිච්චයෙන් ඔබ කිසිවකුට කිසිවක් කරන්න නැහැ. ක්‍රිස්තියන් ආගමිකයින්ට විශාර ලෞකික බලයක් තිබෙනවා. ෘසිියාව සහ ඇමෙරිකාව සහෝදරී ඕවුන් එකරිකා හා බැඳිරැ සිටන්නේ. තමන් නිර්මාණය කරන බෝම්බුවලින් ඔවුන් එකරිකා පරදා තම තමන් අන්‍යයන්ට වඩා වඩාත් බලවත්වෙන්න උත්සහ කරනවා. ඔවුන්ට විශාල බලයක් තියෙනවා. දෙදනෙක් එකටාවත් ඔවන්ට මුළු ලෝම් පාලනය කිරීමේ හැකියාව ලැබෙනවා. කෙසේවතත්. බෞ්තික බරයෙන් ලෝකයේ නමැති රාජ්‍ය දිනා ගැනීමට නාටකේ නායෙන් කිසිුවකට හැකියාවක් ලැබෙන්නේ නැහැ පූස දෙදෙනකු අතර කතාවක් තියෙනවා ඔවුන් දෙදෙන සණ්ඩු කරන විට තෙවනි අතර මද බට්ටය කරගෙනය කනවා බාබා සේර්මදැන් පැහැදිි කරනවා කිසිවක්ධන්නේ නැහැ දේ මේ දර්ශරදපෙන් බාබා තමයි මේ පින්තූර හදන්න යොමු කළේ ඔවදැන් පැහැදිරිි කරනවා ඕවුන නතර සණ්ඩු කළේ කොහොමද සහ ඔබලෝක රාජ්‍ය දිනාගන්නේ කොහොමද කියලා ඒ බලවත් රටවල් දෙක අන කටවලු එකනකාතර යුද්ධ කිරීමට ඩයිරයක් කරවන්නවා ඕ ආර්ද වලින් ඔවුන්ට උදව් කරනවා මන්දය ඔවන්ට විශාල ව්‍යාපාරයක්ව නිසා පූසද දෙර ඔවුනොන් අතර යුද්ධ කරනට ඔවුන්ගේ සේරම යුද්ධායුදධ ප්‍රෝජනයට ගැරනවා. ඕවුන් විධාකාර රටවල් යුද්දය සඳහා පොළුම වනවා. ඉස්තර හින්දුස්ථානයත් පාකිස්ථානයත් වෙන්වෙලාද තිබුණේ. දෙගල්ලොමකො සිටිය මේ සේරම නාටකේ තීරණය වූ දේවල්. යෝග බලය ලෝකපාලකෙන් වීමට ඔබද නුස්සාහ දන්නවා. ඔවුන් ඔවුනඔවන් අතර යුද්ධ කරමින් සිටනවා. ඔබේ අතරමද සිට බටරි එක ගන්නවා. මේ බටරකින් අදහස් කෙරනය ඔබ ලබන ලෝකරාජ්්‍යයි. ඔබේ ලබන්නේ ඉතා සරලාකාරයකින්. බබා කියනවා සුම්හිදරුවනි පළමුුවෙන් ඔබ පාසුදතරපත්වය යුතුයි. පාශුතද්‍රපත්ත පසුව පිරිසිදුලෝකෙටයනවා. එට කියනුව පාපෙන් තොරූලෝක කියලයි. ඒ සම්පූණයම පාපෙන් තොර වුලුව. හැම දේම සතෝපටහන් සතෝ රජෝසාහ තමෝය තත්ත්වයන් වහරහා යන බව බාබා පැහැදිරි කරනවා. ආගිම ගන්තවුදු සිය දහස් ගනා ගැන කතා කරන බැවින් ඔබට මෙවන් ආශ්චරයත් මීට පෙර තිබුණේ නැහැ. භක්තිය ගනා අන්දකාරයයි. මීටපර මේ කිසිවක් ඔබ අවබෝධ කරගන්න නැහැ දැන් ඔඹ සියල්ලක්ම අවබෝධ කරගන්නවා. ඔවුන් කියනවා යකට වග අවසන්නේ වන්නේ තවත් අවුදු හතරි දාහකෙන් කියලා. හච්චා අවුදු හතරි දාගට පසුව සිද්ධ වන්නමකක්ද. කිසි කෙනෙක් දන්න නැහැ. මේ නිසයි කියන්නේ මේ නිසු ගණන්ඩ කාරයක නිර්ජාවට පත්වෙලයි ඉන්න කියලා. අන්දකාරය භක්තියයි. එකම එක බාබා දැන සාගරය පමණයි දැනුමල බදන්නේ ඔබලා දැනුම් ගංගාවන් බාබා පැමිණ දරුවන්න ඔබට ජීවයන්ට ගන්නවා ඔබේ පියා ඔබේ ගුරුවරයා සහ ඔබේ සදදුරුත්තෙනවා අනෙක්කාට කියන්න බැහැ කවුරුහරෝන්ගේ පියා ගුරුවරයා හා සදගුරු කියලා මේ අන්තර් ගතය අසීමිත භාවයයි අසීමිත පියා තමයි ගුරුවරයා සහ සක්ගරුවන්නේ. ඔහු ඔහුම මේ හිඳ කියනවා. මාමෝබේ උත්තරීතර පියා ඔබ සීරුම දෙනා මගේ දරුවෝ ඔබ කියනවා බා ඔයා ඒ කෙනාමයි භාවා කියනවා. ඔබ සෑම චක්‍රයකදීම මාමුණ ගැසෙනවා. එමිනිසා හෝ උත්තරීත්‍ර ජීවේ උත්තරීත්‍රපියා. ඕ පැමිණ දරුවන්න ඔබට සියලොම දේවල් විස්තර කර දෙනවා. යකටදුුගවසන්නනේ තවත් අවුදු හතස් දාහකෙන් කියන එක බොරු කතාවක්. සේර්ම යුගයන් තියෙන්නේ අවුදු පන්දා කතර බාබාගෙන සේරම දේවල් ඔබ පිළිගෙන අවහෝද කර ගන්නවා. ඔබය පිල් ලොගන්නා වෙන්න බැෑ. ඔබය පිල් ලොගත්තා නම්. ඔබ මෙහෙ ඉන්නේ නැහැ. මේ ධර්මයට අයත් නොවනයි තමයිය පිරිනුගන්නේ. පාබා පැහැදිලිව කියනවා සේර්මරදා පවතින්නේ භක්තිය පදරම් කරගෙනයි. සුල්හෝ භක්තියක් කර ඇති අය තමයි ඔවුන්ගේ භක්තිය පල ලබන්නේ. ඔවුන් තමයි බාබාගෙන් අසීමමිත උරුමේ ලබන්නේ. ඔබ දේවත්තර පත්වන බවසා ලෝක අධරාජයෙන් වන බව තේවුම් ගන්නවා. තවයි ඉතා මත් තික කාලයයි ඉතිරිවැර්තේ. භාර්තයේ ආගභ ජන්තය ගීතාව පමණයි. ඒ ලෝක විනාශය සඳහන් වෙලා තියෙනවා. වෙන කිසිම ආගමක ගන්ථයක ය සඳහන් වොලා නැහැ. හැම ආගමකව කෙරෙක්ම ඔවුල්ගේ ආගභය ගන්තය කෙන ගැන ඒ කුමක්ද සහ. එම ආගම ගොඩ නැංුවේ කවුද කිය දැනගන්නවා. ක්‍රිස්තියාන ආගමයකින් ජේසතුමා දන්නවා. ඔව ඔහුව විිශ්වාස කරනවා වන්දනා කරනවා. ඔබ පමණයි ආදී සනාතර දෙවි දේවතා ධර්මයට අයත්වන්නේ සහ. ඔබු ප ඔහුව වන්දනා කරන්නේ. කෙසේවතත් මේ කාලේ බිසු කියනවා. ඕවන් හිදු ආගමට අයිතිී කියලා. දරුවනි දැන් ඔබරාජෝගා ඉගෙනගන්නවා. ඔබරාජරශීන් ඒගොල්ලො හතායෝගා ්‍රිශීන් පරිත පරතරය දීවාරෑ වගේ ඕවුන්ගේ අත් තැරීම දුබලයි. එසීවිතයි. නිවස්සා ව්‍යාපාරයන් පමණයි ඔවුන් අත්තරන්නේ. ඔබ අත්තරීමසා නිරාශාව පවතිීනය පැරෙන් ලෝකයටමයි. ප්‍රථමහෙන්ම ඔබ නිවසට ඔබේ සුමිරී නිවහන්ට යනවා. පසු ඔබ නව ලෝකයට සර්මය යුගයට යනවා. ඉපැරණි ආරිශනාතර දෙවිදිවතා ධර්මය ගොඩ නැගීම දැන් බ්‍රහ්මා මාර්ගයෙන් සිදුවෙනවා. ඒ මෝත වනවිට මේ ලෝකයේ දැන් පැරනිසා අපිහුදු වෙලා. මේ ඔබ විසින් අවබෝධ කර ගතයුතු යමක් ඔම බාබා සමග ඉගෙන ගන්නවා මේ ඇත්තවසේම සත්‍යයක් මේ සම්මාධ විශ්වාසයක් හට නොගැනීමට ප්‍රශ්නයක් නැහැ මේ දැනම ඉගැනවේ හැක්කේ බාබාට පමණයි ඔහු තමයි ජේවයන් ඔවුත් සමග මාපසු ගෙන යන පියා ගුරුවරයා සහ නියම සත් ගුරු. අන ගුරුන් අඩකදේ මිනිසුන් අතහ දමනවා. ගුරු කෙරෙක් බැරුවට ඔහුගේ අනුගාමිකයන්ගෙන් වෙනත් ගුරුව කරෙක් හැදෙනවා. ඔවුන් ඔහුගේ ශාවකයාව සහසුන මත තබනවා. මේ තියෙන්නේ බාබා සහෝගේ දරුවන් අතර ප්‍රශ්ලයක්. එවන් ශාවකයන්ට ගුරුවට වැඩි අයිතිවාසිකම් තියෙනවා. ඔබේ උර්මයනන්නේ බාබාගයෙන් පමණයි සවබාබයන්නේ භාරතයට පමණයි. මෙහිමසු සිවරාතිය ක්‍රෂ්ණ සමරනවා ඔවුන් ලඟ ශිවාගේ ජෝතිිසරහැ ඔන් කොහොමට කතා කරන්නේ ඔහුන්ට පැමිණි වෙලා හෝ දෙනේ නැහැ. ඕවුන්මය ප ක්‍රිෂ්නාාලස පෙන්වනවා. මේලෝකෙ මිරිස්සු ආලෝක පූජා කරනවා. දරුවනි මේ ඔබට ආලෝකයේ නියම සැමරීම නොවෙයි. ඔබේ අරුත් අෞුද්ධ ආරම්භ වන්නේ නව ලෝකයේ නැමති සන්නමයගේ ඇරමෙන කාලයටයි. නව ලෝකෙටියයාම උදසා ඔබ දැන් ඉගෙනුම ලබනවා. ඔබදැ ඉන්න ඉතා මංගල්ෙමූ සගමගේ එවන් කුඹ මේලාවන්ට ගැනිය නොහැකි පිරිසක් යනවා එ මේලාවන් සිද්ධ වනුවේ ජලගංගාවන්වල මේලාවන් විශාල ප්‍රමාණයක් සිදුවෙනවා ඔවුන්ට ඇතුළ අන්තෙන් බොහෝ පට ලැවෙරිකම් තියෙනවා ඔවුන්ගේ ශර් අවධානය සවුන්ගේ ඇතුලාන්තේ ධර්ම කෝල අහල ඇති වෙනවා. මෙහි කෝල අහලගෙන ගැටලුවක් නැහැ. බාබා සර ලෙස කියනවා සුම්හිරි ආදරවන්ත දරුවනි මාසිහි කරන්න. ජීවන්නෝ ඔබ සතෝපදන් සහ දැන් තම උපදන් භාවයට පත් වනා. ඔබ තුළ මෙස්සවී ඇති මලකට වත් කළ හැක්කේ යෝග නැමති ගෙන්න්නෙන් පමණයි. රන්කරුවකට මේ අවබෝධ කරගන්න පුළුවන් බාබාට පමණයි පාසුද්දත්වයට පත් කරන්න යයි කියන්නේ. බාබා උත්තරීත රන්කරුවයි හැමෝග මල්කඩිවත් කරවන්න නියම රත්තරන් බවට පත් කරනවා. රත්රන් ගින්දෙන් උනු කරනවා මේ යෝගා නමති ගින්නයි. යසිහිකිරීම නැමති ගින්නයි. මේසිහිකිරීමෙන් පමණාවේ පාපයන් විනාශවීයන්නේ. මේ සීකිර නැති වන්දරාවර රැඳී සිටිමෙන් ඔබ තමෝප්‍රධාන්තත්වයෙන් සතෝපධන්තත්වයට වෙනස් යේතුේ. හැම කෙරෙක්ම සතෝපධන් වෙන්නේ නැහැ. පෙරකල්පයේදී ඔබ දරුස්ථහයම එම ප්‍රමාණයෙන්ම. දැනුත් උත් සහදන්නවා උත්තරී ත්‍රජීවිට රඟපෑමට නාට ග ඇති කොටසක් තීරණය වූ දෙයක්. තීරණයවූ සෑම දෙයක්ම නිරන්තරේම සිද්දු වියයුතුයි. කිසිවක් වෙනස්විය නොහැකි. පටිය නොකටවා කැර කෙනවා බාබා කියනවා ඔබ දියුණුුණුවදාට ඔබ ගැබුරුම කරුණු කියා දෙෙනවා ප්‍රත්වේම බාාසිියරුම ජීවයන්ගේ පියා යන්න විශ්වාසය ඔබට තිබියුතුයි ඔබොහුව සිහිකළ යුතුයි මන්මානාභාව යන්නෙන් අර්ථවත් කෙරනුවේ මෙයයි කෙසේවිටත් ක්‍ර් දෙවියන්ගේ වචචන නැහැ ක්‍රිශ්නා දෙවියෙක් නම් හැම කරින් බහුව හඳුනාගෙන ඔහුුවත දිවේ අයුතුයි ඒ කාරණාවදී මිල්ල ගැන්නකින් ඉතාමත් සුළු ප්‍රමාණයක් ඔහෝ දන්නේ කොහමද බා පැහැදිලි කරනවා මේ නිසයි මේනිසුන්ට මේ දැනුම තේරුම් ගැරීම අපාසයි කියල හැඟෙන්නේ ීට පෙරත් මේ ආකාරයම මේ සිද්ධ වුණා මමයි පැමිණ දේව ආගම ගොඩන වූේ පසුවේ සේරම ගන්ථ අතු දහන්නනාා පසෝභක්තිමාර්ගය ගන්තය නැවතත් ඒවාටම අදාලෝකාලේදී මතුවයාවා. සංව යුගයේදී එකමක ගන්තයක් වත්නහැ ඒ භක්තියක නමක් ස්වරූපයක්වත් නැහැ. මේ මොහොතේදී මේ භක්ති රාජ්‍යයි භක්තේදී බොහෝ සුක්‍රසිද්ධය වන්නේ තමන්න ශිෂී කියලා කියවගන්න ජගත් ගුරුන් එකසි අට දෙනයි අද කාලේ ඔවුන් එද්දස් අට ගැනත් කියනවා මේ මර්දාමය අදාළ වන්නේ මෙහි ඉන්න ඔබයි මේසු මල්දාමේ හදල්ට ඔවුන් දන්නවා මුතු කැටේ සංකේතුවත් කෙරන්නේ අශාරිරික කෙනාවයි. පසුව ඒ දිත්ත පොහොට්ටුවක් තියෙනවා. දිිත්ත පොහොට්ටුව පෙන්වන්නේ බ්‍රහ්මාහා සරස්වදේවයි. මන්ද මේ ගිහි මාර්ගයි ගිහිමාර්ගයය අත්හැරීමක් කලායව ඔවුන්ගේ ගුරුල් ලෙස සලකනවා. ඕුන්ගෙන් ඔවන්ට ලැබිය හැක්කේ කුමක්ද. ඔවුන්ට හතා යෝග ඉගරීමට සිදුවෙනවා. විවිධා කාරය හතා යෝගා තිබෙනවා. නියම රාජෝග ඇත්තේ එකම එක ආකාරයක් කොමණයි. ඒ එකම එක නියම සිහිකිරවන ඇති වන්දනා ගමනයි. එට කියන්නේ රාජෝගා කියලා. අනෙක් සේනම යෝගාකම සෞඛ්‍ය උදසා වූ හතා යෝගා ක්‍රමයි. මේ රාජෝගා උබන්නන්නේ බාපා පමණයි. පළමෙන්ම ශරීරය දෙවනයටයි. කෙසේත ජීවය වෙනට ඔබ හැම දෙනෙක්ම ඔබ ශරිල්ලෙස අවධාරණය කරගන්නා නිසා. ඔබට උඩට පහරට වැනිමින් පවදනවා. ඔබ උඩෝප. උඩට පහලට වැඩමින් පවදනවා. දැන් නොවජීවාත්මයක් බව අවබෝ අවධාරණය කරගෙන පරමාතපියහ සීකරන්න එවිට ඔබේ අවසන්සිවල්ල මේවැරදිම දයිවේවතරයාමට ඔබට මූලිකක්වය සපයයි. අච්චා සුමීරි ආදරණීය බොහෝ කරක් නැතිේ සිට දැන් හමූ දරුවන්ට ඔබගේ මවපියා බෞදාදා සනිහසින් සහිපත් කර සුභ උදෑසනක් පාතරකයි. අධ්‍යාන්ත පියාෙන් දරුවන්ට නවස්කාර අධ්‍යාත්ව දරුවන්ගෙන් අධ්‍යාත්මික පියාට නමස්කාර. අතධානසඳාසාහ සයංකයිත්ක. ජීවාත්ම අවධහන්ට පත්ති මේ. සදා කාරික නොනවතින නාටකේ සෑම කෙනුගේම චරිත කොටස නොබද නිරීක්ෂකසේ නිරීක්ෂණය කරන්න ඔබේ බුද්ධියෙන් මේ පැරෙන් ලෝකය ඉවත් කරන්න අංක දෙක්ක මායාගෙන් පරාජයට පත් නොවන්න යෝගා බලය නොවේ පාපයන් විනාශ කර දැමීමට සහ පාශුද්දත්තරපත් කිරීමට ජීවාත්මයන්වන ඔබ සෑම කෙරෙක්ම උත්සහ දැරියුතුේ වර්ධානය දීප මාලා සඳහා නිවැරදි ආකාරෙන් ඔබගේ දේවතාවදිය කැඳවාස් සිටුවෙන් ඔබ නමස්කාරයට සසු ජීවාත්මයක් බවට පත්තේවා භාබය විස්තර කන්නවා පෙරකා දීපමාලාවේදී මිනිසුන් කර මානුකූලුව පහන්දල්වා පහන් නිවී නොන ලෙස අවදහන යොමු කළහ. ඔවුන් ඒවාට තෙල්වත් කර නියම ආකාරයෙන් දෙවියන් යැදීම කරනුවත. දැන් ඔවුන් දීප පහන් වෙනුවට බල්ම පාවිතා කරයි. දැන්වුම් දීපමාලා සමරන්නේ නැහැ මන්ද එහුදෙක් විරෝදස්වාදයක් වී ඇති බැවිනි. යැදීමේ ක්‍රමය එනම් අධ්‍යාත්ම උත්සාහය අවසන්නී යද. සනිහස අවසන ආත්මාතකාමී චේතනාවෙන් පමණක් ඉතිරිවී. සැබෑ පිරිනමැනුගේ ස්වරුවපේවන ලක්ෂ්මී කිසිවකුවත නොපමන්නේ එබැවිනි කෙසේවත ඔබ සරු දෙනාම නීවැරිත ආකාරයෙන් ඔබේ දේවතාවදිය කැඳවා සිටිවෙන් ඔබම දේත දේවතත්වයට පත්වන්නේ එබැවිනි පාර්ටය අසීවිත ආකර්පයක් දැක් මස්සහා අවදයක් නිරතුරුවති බේදිය. විසා ලෝට හපද සැලසීමේ කාර්ය ඉටුවන්නේ එවිට පවනේ. අසීවිතාකර්පයක් දැක්මක්සා අවධයක් නිරචරුවම තිබේතුවිය. මක්විසාදයත් ලෝට හපද සැලසීමේ කාර්ය ඉටුවන්නේ එවිට පමණේ ඕ ශාම්තිය